යහපාලනෙන් අර මහින්ද රාජපක්ෂගේ කාලේ මම පෙන්ලා දුන්නා යහපාලන ආණ්ඩුව කාලේ ගෙවපු ණය වලින් 177ක් ගෙවලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ ණය. ඉතින් මල් ලියපු ආලපාලු ආර්ථිකය තමයි දැන් ආලපාලු වෙලා තියෙන්නේ නේද? දැන් පේනව නේද රටේ? කන්න නෑ මිනිස්සුන්ට, කිරිපිටි ටික නෑ මිනිස්සුන්ට, පාරවල් වලට නෑ, තව මාස 3කින් විතර සාගතයක් එනවා. ඒ ආලපාලු ආර්ථිකය ගැන මම කියපුවා. දැන් ඇත්ත වෙලා තියෙනවා. මම අවුරුදු 6කට කලින් රාජපක්ෂලගේ මේ කෙරුවාව ගැන කිව්වා. දැන් ඒක රාජපක්ෂ මහත්තුරුටම ගෙවන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් කරන්න දෙයක් නැහැ. මම කියපුවා අකුරක් නැහැ සාර්ථ ඇත්ත වෙලා තියෙනවා. හැබැයි යහපාලන කාලේ මොකුත් උන්නේ නැහැ නේද? යහපාලන කාලේ අපි හදපුවනේ නම් අද තියෙන්නේ. මේ කොළඹට එන පාරවල් සියල්ලම තියෙන්නේ යහපාලන කාලේ අපි හදපුවනේ. අතනින් 138 පාරේ එනකොට මොනවද තියෙන්නේ? අපි කොමගම නගරය අලංකාරකරණය කළා, බස් නැවතුම් හදලා උද්‍යාන හදපුවා. ඊළඟට බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. ඊළඟට මහරගම් බස් නැවතුම, කොට්ටාව බස් නැවතුම. මෙහෙන් පිළියන්දල පාරෙන් එනකොට මොකද්ද තියෙන්නේ? පිළියන්දල අලුතෙන් හදපු බස් නැවතුම. ඊළඟට තියෙන්නේ අර බොරලැස්ගමුව අපි හදපු ආබාධිත දරුවන්ට හදපු නාගරික උද්‍යානය. ගාලු පාරෙන් එනකොට මොකද්ද මොරටුවේ මුලින්ම හම්බු වෙන්නේ? පානදුරේ හම්බු වෙන්නේ අපි හදපු අලුත් බස් නැවතුමයි දුම්රිය මධ්‍යස්ථානය. ඊළඟට මොරටුවට ආවම වීරපුරං අප්පු ක්‍රීඩාංගණය. කටුපැද්දේ අලුත් වෙළඳ සංකීර්ණය. ඊළඟට මේ රත්මලානේ බෙලෙක්කඩේ අලුත් පොළ. ආ ඉතින් මේ කඩවත පාරෙන් එනකොට මොනවද පේන්නේ? කඩවත අධි හදපු දවැන්ත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය. ඒ වගේම මැනින් මාකට් එකේ හදපු අක්කර 25ක මැනින් වෙළඳසැල නේද? කොළඹ නගරයේ කැලිකසල ටික දවාලන්න හදපු විදුලිය නිපදවන්න හදපු කෙරවල පිටියේ ඒ විදුලි බලාගාරය. ආ ඒවා තමයි අපි කරලා තියෙන්නේ. මේගොල්ලෝ මේ අවුරුදු දෙකට කරපුවා කියන්නකෝ. පෙන්නපු එක ගඩොලක් පෙන්වන්නකෝ අපිට. මේ අවුරුදු දෙකට කරපුවා. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.